అందులో నెల్లూరు యా తమ క్యూ नहीं तेल अलग है बैठी ना बेहद को බෙහෙත් කරා මේ ඇතවීර වැව කියලා තියෙනවා සර් හැකිරාවේ ඒ වුණාට අර හොඳටම හදන්න බෑ කිව්වා කකුල කොට වෙලා තියෙනවා දැන් බෙහෙත් කරන්නේ නැහැ ඔයගේ අම්මද ඔව් බෙහෙත් කරන්නේ නැහැ දැන් මෙතනින් උකුල් ඇටේ මේ වුණා මෙතන මේ වුණා ආයේ මේ අත මෙතන කුම් පොලක්ම දැන් බෙහෙත් කරන්න පුළුවන් නේද බෙහෙත් කරන්න බෑ කිව්වා දැන් අතන දනිස්ස හරි උකුල් ඇටේ බෑ කිව්වා කොට වෙලා තියෙන්නේ කිව්වා කවුද කිව්වේ ඒ වෙද මහත්තයා දැන් යන් සාමාන්‍ය තත්ත්වෙට යන්න හදලා දෙන්නම්කෝ එච්චරයි දැන් ඉතින් දැන් මාස 8ක් විතර ඉතින් ඒ වේද මහත්තයා විතරද පෙන්නේ 8ක් පැඩි නේ ඔව් අවුරුද්දක් අහනවා ඒ වේද මහත්තයා විතරද පෙන්නේ නෑ ආයේ මෙහෙ නෙල්ලියගම ඉන්නවා වේද මහත්තයා එයාටත් පෙන්නවා එයාත් කිව්වා බෑ හොස්පිටල් එකට පෙන්නේ නැද්ද නෑ ඇයි ස්පිරිතාලේ අර යන්න තරම් වස්තුමක් නෑ ඉතින් ඉන්න කවුරුත් නෑ ළඟ කරන්න කෙනෙක් නෑ මං විතරයි කුලි වැඩ කරලා ජීවත් වෙන්නේ සර් दरू मर किया नाम वायस की මොකද උනේ මං කසාද බැන්දේ අවුරුදු 21න් මහත්තයත් එක්ක මං කොළඹ වැඩ කරේ මහත්තයත් එක්ක කොළඹින් තමයි මහත්තයා හම්බ වුනේ අවුරුදු 13ක් මහත්තයත් එක්ක ජීවත් වුණා මහත්තයා අරි ඔව් මහත්තයා හම්බෙච්චද කියන්නේ මහත්තයා මං කොළඹ වැඩ කරේ ගාමට් එකක මං අවුරුදු 16න් තමයි කොළඹ ගියේ මගේ තාත්තා අංශභාගේ හැදුනා ඊට පස්සේ අම්මත් ළෙඩ ජීවත් වෙන්න විදිහ නැති හින්දා මාස 3ක් වී මෝලක වැඩ කළා අවුරුදු 15න් ඊට පස්සේ අවුරුදු 15න් 15න් ඉස්කෝලේ ගමන නතර කරා ඉස්කෝලේ කියන සංගි 8 වසරට විතරයි ගියේ ඊට පස්සේ අම්මයි තාත්තා දෙන්නම ළෙඩ හින්දා මං හොර වයස හදාගෙන කොළඹ වැඩට ගියා गंजा ගංජා හැම ගංජා වෙන ගංජා තමයි ගොඩක් යාළුවොත් එක්ක මේ වෙලා යා විනෝදෙන් එයාගේ විනෝදේ යා හිටියා දරුවෝ ගැනවත් හිතුවේ නැහැ එයාලා මෙහෙද හිටියේ උට ඔව් මෙහෙ ජීවත් වෙන්න ආවා මගේ ගෙදරට ඊට පස්සේ මේ අවුරුදු 13 ජීවත් වුනේ ඔව් කියන්නකෝ සම්පූර්ණ කතාව ඊට පස්සේ මේ අවුරුදු 13 න් මහත්තයා ඉදින් මට ගහනවා ඒව මේ ගහනවා ඉදින් මට හිරිහැර කරනවා ඔව් ඊට පස්සේ මම මහත්තයා එපා කියන මං මට ගහලා එක දවසක් පෑ බෙල්ල මිලි කව්වා මං කුලී වැඩට ගියත් මාව මට ඒ කුලී වැඩට යන තැන මිනිස්සුව පාවලා දීලා බයිනවා ඊට පස්සේ මං මට ගැහුවා බෙල්ල මිලි කුවා ඊට පස්සේ මම
පොලිසි ගියා මං මේ අවුරුද්ද 7 තුනටම පොලිසි ගිහින් තිබුණේ නැහැ මට ඒ ඉවස ගන්නම් බැරි තැන මං ගියේ ඊට පස්සේ පොලිසියෙන් ඉතින් එකතු වෙන්න කිව්වා ඒ වුණාට මං කිව්වා මං අවුරුද්ද 13ක් මේ වින්ද දරාගෙන හිටියා ළමයි 3 දෙනාත් හදාගෙන කුලී වැඩ කරලා මට ආයේ එකතු වෙන්න බෑ කියලා ඊට පස්සේ එයා කොහොම හරි වෙන් වුණා එයා ගියා මෙහෙන් ගියා ගමේ එයාගේ අම්මා ගාවට ඉතින් ඒ අම්මත් රට හිටිය අම්මා ඒ දවස්වල උදව් කරා මට බබාලා චූටි කාලේ හැම එයා උදව් කරා පස්සේ එයා පුතා එහෙට අරන් ගියා දැන් කුලී වැඩ කරලා තමයි ඉතින් ජීවත් වෙන්නේ ඉස්කෝලේ යනවා ළමයි දෙන්නේ චූටි පුතා මොන්ඩිසෝරි යනවා ඒ වුණාට එයා යවා ගන්න විදිහක් නැහැ මට මං කුලී වැඩට ගියාම එයා ගන්න කෙනෙක් නැහැ මට ආර්ථික ප්‍රශ්න ගොඩයි ඉතින් හරියට වේලක් වේල් තුනම කන්නේ ඇත්තටම වේල් එකක් නැත්තම් එකයි තමයි කන්නේ කාටවත් මං ඉතින් එහෙම කියන්නේ නැහැ මං දරුවොත් එක පුළුවන් ඉතින් ජීවත් වෙනවා අම්මත් වෙලාවට අම්මට හાર્ට් ඇටැක් තියෙනවා අම්මා ඉස්පිරිතාලෙත් තියෙනවා හිටපු ගම මේ දරුවෝ ඉතින් මෙයා ළඟ අහලා පහලා අපේ ලොකු දුව කීයද ඉන්නේ එයා දැන් ඉන්නේ මෙයා වුරුද්දේ 9 අනිත් එක්කෙනා එයා ඉන්නේ 5 දැන් එයා ශිෂ්‍යත්වයේ මේ අවුරුද්ද ලියන්නේ आहार नचिद मुकद එදාට දින් තේ ටිකක් හරි බීලා ඉන්නවා. එතකොට ළමයි ළමයි ඉතින් බඩගිනි කියන්නේ චූටි පුතා තමයි ගොඩක්. අනිත් දෙන්න ඉතින් එහෙම නෑ. පුළුවන් විදිහට ඉවසගෙන ඉන්නවා. රැයට ඉතින් පුළුවන් විදිහට මං කඩේකින් ණයට එහෙම බඩු ගන්නවා. කුණී කරලා පුළුවන් විදිහට ගෙවන්න කඩේකින් බඩු ගන්නවා. දැනටත් දැන් මේ මාසේ එහෙම කුලියක්වත් ආවේ නෑ. කුලී වැඩක් දැන් නැහැ. දැන් ඉතින් කඩෙන් බඩු ගන්න විදිහකුත් නැහැ නාය තියෙන හින්දා. මේ මහත්තයා වන්දි ගෙවන්නේ නැද්ද? නඩත්තු නඩුවක් දාලා තියෙන්නේ. ඒ වුණාට ඒකේ තීරණයක් නැහැ තාම පළවෙනි නඩුව තිබ්බේ. කතා කරනවා දරුවන්ටවත්. ඉඳලා හිටලා කතා කරනවා. එයාට සල්ලි එවන්න කිව්වටවත් එතකොට මට බයිනවා. තොට ඕන්නම් බලා ගනින් ඒවා මේවා කියනවා මට. එයා බැනලා දෙන්නේ නේ කියලා. නෑ අම්මා ගාව තමයි ඉන්නේ. දරු ඇත්තටම අඬලා නැද්ද බඩගිනි කියලා අඬලා තියෙනවා අඬනවා ඒ සිද්ධියක් මතක් කරන්න එක දවසක් රැයට කන්න තිබුණ නෑ දවල්ටත් නෑ කන්න උදේ විතරයි කෑවේ ඊට පස්සේ මං එයාලා අඬනවා ඉතින් ඒ අඬනකොට මං ඉතින් කරගන්න දෙයක් නෑ ඉතින් සමහර දවස්වල තේ ටිකක් බීලා නිදියලා තියෙනවා සමහර දවස්වලට चूड़ी बाबाट उदेट ओने අම්මත් ලෙඩින්නේ ඉන්නේ ඉතින් අම්මට එයාටත් උදේට කිරි එකක් එහෙම ඕනේ ඉතින් එහෙම දෙන්න නෑ මට දැන් අවුරුදු කීයේ ඉඳලාද මේ කාන්තාවක් හැටියට දුක් විඳින්නේ දැන් අවුරුදු මම දුක් විඳින්නේ නම් අවුරුදු 15 ඉඳලා අසාද බැඳන් පස්සේ කසාද ජීවිතයේ ඇතුළෙම වින්දේ දුකම තමයි ගොඩ දුක්ම තමයි වින්දේ කුලී වැඩට යනවා පුළුවන් විදිහට කුලී වැඩ තමයි ගියේ අව්වේ ගිහින් උදු ගානේ කපනකොට යන්නේ මගේ තාත්තා යම්මයි දෙන්නම් මම බලාගත්තා තාත්තා තොත් වෙලා හිටියේ අම්මත් ඉතින් හાર્ට් ඇටැක් ප්‍රෙෂර් ඒ ඔක්කොම අම්මට ලෙඩ තියෙනවා ඉතින් ඉගෙන ගන්න තිබ්බනේ මට එහෙම අත දෙන්න කවුරුත් හිටියේ නෑ අම්මයි තාත්තයි දෙන්නම් වයසයි ඒගොල්ලෝ ලෙඩින් හිටියේ හින්දා තමයි මම අවුරුදු 15 වීමේ මොලක වැඩට ගියේ මට උදව් කරන්න කවුරුත් හිටියේ නෑ
හවුලේ අයත් එහෙම බැලුවේ නෑ දැන් මහත්තයා දාලා ගිහිල්ලා දරුවෝ තුන්දෙනාත් එක්ක තනියම ඉන්නකොට ඔත්පල අම්මා බලාගෙන ඇත්තටම අවට අයගෙන් කරදරයක් දැනෙන්නේ නැද්ද ඒ අයිතු යෝජනා එන්න පුළුවන් කාන්තාව රයිට් මට ඒක කියන්නේ ඇත්තම ඇත්තම කතාව කියන්නේ ඇත්තටම මම මේ දැන් මහත්තයා නැතුව මේ ඉන්න කාලේ මිනිස්සෙක් එක්ක කාරක දැන් අපේ ගමේ මිනිස්සෙක් එක්ක වුණත් සර් කතා කරාම මිනිස්සෝ හිතන්නේ අනිත් විදිහට මම ඇත්තටම මම කඩේක වැඩට ගියා මං ඊට පස්සේ යම් මේ කරගන්න දෙයක් නැතුව රුපියල් 13000යි පඩිය ඒ එතන මිනිස්සියත් අයිති ප්‍රයෝජන ගන්න කතා කරා ඒවත් සර් මගේ දරු පැටව තුන් දෙනෙක් ඉන්නවා මගේ අම්මා ඉන්නවා එහෙම දේවල් කරලා නැහැ කරන්නෙත් නැහැ සර් කාන්තාවක් හැටියට ගොඩාක් කාන්තාවන්ට හිරිහැර පොලිසියකට ගියත් ඒවා මහත්තයාගේ ප්‍රශ්නේ ඉන්න පොලිසියට ගියා පොලිසියනුත් සමහර මිනිස්සු නම්බර් දෙනවා ඒවා මේවා ඉතින් ඒවායි කාන්තාවන්ට නම් මේ අපි වගේ තනි වෙච්ච මහත්තයා නැතුව තනි වෙච්ච අපිට නම් කිසිම තැනක් නැහැ මේ සමාජයේ කිසිම තැනක් නැහැ අපේ පවුලේ අය වුණත් හදන්නේ තව දෙයක් කියලා එහෙම මාව නිකන් අර අසරණ වෙලා ඉන්න මාව තවත් පාගලා දානවා ඉතින් හරි දුකයි සර් එහෙම ජීවත් වෙන්න හරිම අමාරුයි මේ සමාජයේ ඇත්තටම හරිම දුකයි මට මගේ දරුවෝ තුන් දෙනා හදාගෙන ඒගොල්ලන්ට උගන්නගෙන මගේ මට ඕන ඒ ටික මට ඒ වුණාට මට හයියක් නෑ ඒක කරගන්න මට කුලී වැඩක් මං කුලී වැඩ කරන්නේ මට වෙන වැඩකට යන්න බෑ මේ දරු තුන් දෙනා දාලා ලොකු දුවෙක් ඉන්නවා මට එහෙම යන්න බෑ මට ඒ කෙලින්ම කට්ටිය පොලිසියෙන් ටෙලිෆෝන් නම්බරේ දෙනවා පොලිසියෙන්ම දීව මිනිසෙක් ඉන්න වයසක මිනිසෙක් මම මගේ පැමිණිල්ල දාන්න ගිහින් ඒකේ ලියුම ගන්න ගියේ ඊට පස්සේ මේ මට කතා කරන්න එහෙම කියලා කෙලින්ම මගේ අතට දුන්නා මට පොලිසිය ඇතුළේ එහෙම මොකුත් කියන්න බැහැ හින්දා මං නම්බරේ අරගෙන ඇවිල්ලා අපේ අක්කට කිව්වා බලන්න අක්කා අපි වගේ අසරණ වෙච්ච අයට සමාජයේ තියෙන තැන කියලා එහෙම ඒ කියන්නේ මහත්ය නැති වුණාම හම්බ කරගෙන කන්නවත් ඉඩක් නැහැ නෑ එහෙම නෑ සමාජයේ කොහොමදවත් නෑ දැනකට තනියෙන් අපි වැඩකට ගියත් මිනිස්සු මොනවහරි කියනවා එහෙම සමාජයක් සර් තියෙනවා මම ණය තියෙනවා මං මහත්තයා මාළු බිස්නස් කරනවා කියලා ණය ගත්තා කාන්තා සමිති වලින් ණය ගත්තා ඒ ආයතන වලට පවා ණය තියෙනවා ඉතින් මං ඒ ගොඩක් තියෙනවා මං නිවාස ණය වහලා තිබුණේ පහඩු ඊට පස්සේ නිවාස ණයක් ගත්තා බවුන්ඩේස් මෙහෙම දාගන්න ඒවා කරන්න ඒ වුණාට දැන් ඒ වගේන් ලියුම් එනවා ඇරියස් කොච්චරක් තියෙනවද නිවාස ණය නම් තියෙන මුදල එව්වේ නෑ ඇරියස් මුදල විතරක් 26000 ගානක් තියෙනවා කියලා ලියුමක් ආවා ඊට පස්සේ ඊයේ ඇවිල්ලා කියලා ගිහින් තිබ්බ නඩු දානවා කියලා ඉතින් මට ඒව ගෙවා ගන්න විදිහක් නෑ බැරේ නඩු දේවල හිරේ ගියොත් තියෙන මට ඉතින් මං මට කරන්න දෙයක් නෑ ඒක ළමයි මං ඒවා මහත්තයාට මෙයාට ඉඳලා හිටලා කතා කරනකොට කියනවා එතකොට අමුතුම දේවල් කියන්නේ මහත්තයාට මොනක් කියන්නේ මං කුලී වැඩට ගියත් කුලී වැඩට යන තැන මිනිස්සුયા හරි පාවලා දීල බයිනෝ ඒව කිරුත් මං ජරා කතා කියලා වෙලාවට ජීවිතේ පා වෙනවා ළමයි අම්මයි අපිට සල්කන් කවුරුත් නැහැ මට ජීවිතේ පවිද්දවස්ස ගොඩයි මං ඊරෙත් ගොඩ යනවා මට හරියට ඉන්න ගයක් නෑ තියෙන කාමර දෙකෙත් හරියට දොරවල් නෑ ඉතින් ලොකු දුව එහෙම ඉන්නවා බයයි ගෑන් ළමයි ඉන්නේ අම්මටත් එහෙම යන්න වැඩකට යන්නෙත් මං හරි බයෙන් කුලී වැඩට ගියත් ඒ මොකද මං සමාජයේ ඒ තරම් හොඳ නෑ සර් අද සමාජයේ ඒ හින්දා ඉතින් දරුවන්ට බය නිසා ඔව් ඉතින් අධ්‍යාපන කටයුතු වලට කොහොමද වියදම් කරන්නේ කොලේ යනවා ඉතින් ඉඳලා හිටලා යනවා ඉතින් ලොකු දුවත් යනවා යවනවා මං කුලී වැඩකට ගිහින් හම්බ කරගත්තොත් ඒකෙන්
ඉස්කෝලේ යන මුදල තියා ගන්නවා කොහොම හරි ළමයි දු ගන්නන්න ඕනේ හින්දා ඒ වුණාට දැන් ළමයි ඇවිල්ලා පොත්පත් නැති මොනවද ළමයි ටික අධ්‍යාපනය සඳහා නැත්තේ යාලට බෑග් එහෙම නැහැ බෑග් එහෙම ඉවිල්ලා තියෙන්නේ දැන් ඒවා ගොඩෝ කල් බෑග් මට එහෙම අරන් දෙන්නේ නැහැ චූටි දුවගේ බෑග් එකක් ඉවිල්ලා තියෙන්නේ එයා කියනවා ඉතින් මට ඉස්කෝලේ යන්න බෑග් එකක් හරියට නෑ අනිත් ළමයි ගේනවා මට නෑ අම්මා මට පන්ති යන්නත් බෑග් ගන්න නෑ නිකන් අර කවර් එකට මම පන්ති යන්න දාලා දීලා තියෙන්නේ පොත් චූටි පුතා ඉතින් මොන්ඩිසෝරි යවා ගන්න විදිහක් නෑ දැන් මොන්ඩිසෝරිට ඇතුළත් කරලා තියෙනවා ඇතුළත් කරා මාස දෙක තුනක් ගියා ඒත් මට කරගන්න බෑ යාව ගන්න කරන්න එයා යවා ගන්න ගාස්තුවක් දැන් වැඩි 1600ක් විතර ගන්නවා ගාස්තුවත් එහෙම ගෙවන්න මට නෑ ඇත්තම උදේට මොනවද කාලේ යන්නේ අම්මා මොන වගේ දුකද විඳින්නේ උදේ උදේට ඉතින් අම්මා බත්තේ මුලලා තියෙනවා එතකොට කාලේ යනවා මොනවද මොනවද යන්නේ සාමාන්‍ය වැඩියෙන් එක මාළුවක් තමයි ඉති මොනවද මාළු සෝ යා නැත්තම් අල්ල පරිප්පු එව තමයි චිකන් එහෙම නැහැ කොච්චර කාලෙකින් කිරි බීල නැද්ද उदेवल අද දවල්ට කාලා දින්නේ දැන් මම ආහාරෙන් ඉල්ල ගත්තා අද උදේ උයලා තිබුණා හ්ම් ඒතර බඩගින්නද කි? නෑ බෑ ආහාරෙන් මල් ටිකක් ඉල්ලන්න කොහෙන්ද? අම්මගේ ගෙදර ආයි හපටි ගෙදර ඒක රක්කිලා අක්කලා කෑවෙන බඩගින්න ඉන්නේ දැන් වෙලාව 2යිනේ ඈ හවස බඩගිනි වෙන්නේ නැද්ද එතකොට? ඈ ලකුදුව. අම්මට කරදර කරන්නේ නැහැ. කොහොමද බඩගින්න කියන්නේ නැතුව ඉන්නේ? බඩගිනි එහෙම වෙන්නේ නැහැ. ඇයි? පුරුදු වෙලා තියෙන. මට ඇහුන්නේ. පුරුදු වෙලා තියෙන. අයියෙන් කියන්නේ. බඩගින්න පුරුදු වෙලා. මල්ලි යන්නත් නැද්ද බඩගිනි කියලා? වෙලාවකට අන්න. අම්ම කරන කැප කිරීම සහ මහන්සිය ගැන ලොකු පුතාට මොකද හිතෙන්නේ? දුකද්ද සතුටද්ද? දුකයි. තාත්තා ගැන මොකද හිතෙන්නේ? කෝල් කරද්දි කියනවා සල්ලි යවන්න කියලා එතකොට බයි නෝ. ඔයාටත් බයි නෝ? මට කියනවා සල්ලි ඉල්ලන්න විතරයි කෝල් කරන්න කියලා. දැන් ওই කරාබු දෙක කීයක් වටින්ද දෙකද? ඉන්විටේෂන්ද? නෑ. ඒ ලොකු ළමෙක් නෝ. ඔයාගේ නම මොකද පුතේ? ආයිෂා දිවියංග. දිවිය. ඔයාගේ නම මොකද්ද? අමීෂා දිවිස. මල්ලි. සමිඳු රෂා. තුන් අනිත්තද? අනිත්තද? කාගෙන්ද හොරකම් කරේ මේක? ඈ? කාගෙන්ද ඇඟිල්ල හොරකම් කරන් ආවේ? මොන්ඩිසෝරියෙන්ද? ආ, ඊකනේ මට ළමේ කිව්ව මගේ යාගේ ඇඟිල්ලක් නැහැ කියලා. ඔය අමාරයිනේ. මං තු අයින් කරන් කියලා. පුතාට මොනවද ඉගෙන ගන්න අවශ්‍ය තියෙන්නේ? නැත්නම් මොනවද? බෑග් එකක්. බෑග් එකක්. පොත්. සපතු. සපතු මිස්. එච්චරද? පුළුවන්ද?
මොනවද වෙන්න දන්නේ ඊ රැට යපුවා රැට වෙන එක උදේට කනවා එහෙමද ඉස්කෝලේ යන දවසවලට නම් යලා දෙනවා ලයිට් බිල්ලිං ලයිට් බිල් අතින් ගෙවලා නැහැ කොච්චරද තියෙන හරි සීගාන තියෙන මාස 3ක් 4ක් වගේ කපලේ දන්නේ සුවන් රැකියාව කරන්න පුළුවන් මොනවද ගෙදර ඉඳලා කරන්න පුළුවන් සුවන් රැකියාව යාට මට පුළුවන් පාවිච්චි මහන්ඩ එතකොට මේ අන්ඩර්ස්ක්‍රිප්ට් ඒවා මේව මහන්න පුළුවන් ඒවාට වෙළඳ පොලක් තමයි මට නැත්තේ ඒවා කරගන්න සල්ලි නැහැ මට නෑ වෙළඳ පොල මේකයි දරුවෝ ඒ කියන්නේ සුවන් රැකියාව මොනවද කරන්න පුළුවන් කියන්නේ මහන්න පුළුවන් ඉතින් ඒවා මැෂින් එකක් තියෙනවා මොනවද ඕනේ ඒවට ඕනේ ඉතින් රෙදි ඒව මේව තමයි අන්න අර සමුදින් ණයක් අරගෙන පාවිදි මහන්න කියලා මම රෙදි ටිකක් ගෙනත් මැහුවා ඒත් මේ රෙදි ගන්න දණක් ඒව මෙහෙම නෑ ඉතින් වත්කමකුත් නෑ මහන්න පුළුවන් මොනවද මහන්න පුළුවන් පාවිදි මහන්න පුළුවන් අන්ඩර්ස්කර්ට් මහන්න පුළුවන් පුළුවන් රෙදි මහන්න පුළුවන් කපලා දෙනවා ඒ 70 නම්මන ඒව කළුවන් කපලා දුන්නා බැහැකින් කපලා මහන්න මම කෝස් එකක් කරලා ඉන්නේ අර ගාමන්ට් එක වැඩ කරපු හින්දා මහන්න පුළුවන් धोनी कौर के මම හැරමිටි ගහ ගහ එනවා බෙහෙත් ගන්නට ඈ ඔතන පාඩම් කරන්නේ කොහොමද පාඩම් කරන්නේ ඔක්කොමල මේ ඇඳන් දෙකේ තමයි ඉන්නේ කො මේ ඇඳන් ළඟ නිදා ගන්නකොට දොරක් නැද්ද අතන දණියලට ඈ ඒ දරු නිදියන්නේ කොහොමද ටකරන් කැල්ල හයි කරලා දෙන්නේ मनोवाला තාත්තර මොකද උනේ තාත්තට ආංශ බාගු හා ආංශ බාගු නා හා නගිරිට බැරි හා ඔව් බේක් කරලා යා වුණා ටිකක් කල් යනකොට ඉතින් බැරිම ගියා ඊළඟ දුව කොළඹ ගියා ඔව් ගාමා ගියා දැන් අම්මට කන්න දෙන්නේ කවුද දුව තමයි කිරි එහෙම හම්බ වෙනවද කිරි එහෙම අදගෙනද දෙනවද කොච්චර කාලයකට පස්සේ රූපගත් එකක් එමු ගෙනත් දෙන බොන කට් බොනවා හුඟක් දවස් දැන් මේ දවස්වල මේ දවස්වල නෑ ඇයි ඉරිගේ ඉවරුණා ඈ ඉවරුණා යකා කරන්න සර් ඉතින් හොඩි ඉඩ කඩක් තියෙන ওই ටික තමයි මට තියෙන්නේ අර වගේ තියෙනවා ඉවරුණා ඉඩ කරගත්තා මෙන් ඔතන තමයි නිදාගන්නේ ඈ ඉතින් නිදා ගන්නකොට මේක වහ ගන්න බැරිද දෙවි කැල්ලක් දානවා මොකක්ද දාන්නේ යන්නේ වේදා දාන්න දානවා තයි කවුද කැපෙන්නේ ඒක නම් නැති මේ කාලේ කැපෙන්නේ මම අයක් අරගෙන लाइसेंस
प्रिया दरु स्कूल लट ये ना कोट ये वाती है स्कूल ऐनो माय कैन गंडत पुड़वां है कि आवती ऐनो माय थिंग ये मैं ये गेटलू तम्हे जिंग गोड़ा खोटी है मार वेला इन्हीं हाथर वसर यं पहाड़ने हैं हाँ 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 ये क्यों ये तो उधर क्या जाने मैं आठ आती क्या मैं आना जिंग इगेन गंड दक्षिला माय हाँ हाँ ගොඩක් මම ඉතින් ආර්ථික පැත්ත තමයි අමාරු. ඒකට ඉතින් අත දෙන්න පුළුවන් නම් ගොඩක් ලොකුද? ඇත්තටම ගුරුවරියක් හැටියට දැන් මේ දරුවට තියෙන බලපෑම් ටික අපි ඇහුවා. පාරේ බහැලා යන්න බැලු වැඩකට ගියාම ප්‍රශ්නයල්ලු වෙන කොහේ හරි ගියාම ප්‍රශ්නයල්ලු පොලිසියට ගියාම ඒ පැත්තේ දැන් මහත්ය නැති නිසා විවිධාකාර ගැටලු වෙනවලු. අඩුම තරමේ ළමයි දැන් ගෙදර කෙන්නකොට ඒ වගේ අපහසුතා තියෙනවා මිතහම නේද? මේගොල්ලෝ දැන් ගොඩක් වෙලාවට කොහේ හරි කුලියක් කරලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් අත පිටීද කරන්නේ. එතකොට ඉතින් දරුවෝ නිතරම හුදකලාව තමයි ගෙවල්වල ඉන්නේ. ඒ වගේ ඉතින් ගැටලු වෙනවා සාමාන්‍ය ඉතින්. ඒක සාමාන්‍ය පොදු කරුණක් නේ. ඇයි කාන්තාවකට මේ තරම්ම දැන් සැමියා අතෑරලා දාලා ගියාට පස්සේ ජීවත් වීමේදී ගියාම සමාජයෙන් එන බලපෑමත් වරපතල ප්‍රශ්නයක් නේ. ඒ ගුරුවරියක් හැටියට ඒකට මොනවද දෙයක්ද විය යුත්තේ මේ රටේ වෙනස් විය යුත්තේ හිතන හැටියට. දැන් කියන්නේ මේගොල්ලන්ගේ අර ලොකුම ගැටලු ආර්ථික අපහසුතාව නිසා යන්න වෙනවා. ඉතින් ඒගොල්ලන්ට මේ මොකක් හරි සුවන් රැකියාවක් හරි දීලා ඒගොල්ලෝ ගෙදර ඉඳලා මොකක් හරි දෙයකට යොමු කරන්න තියෙනවා නම් පවුලත් එක්ක රැකගෙන සියලු දේ නිවැරදි කරගන්න ඉතින් හැකියාව තියෙනවා. සමාජය බලන්නේ වැරදි කෝණෙන් මේ අය දිහා. ඒ ඉතින් ඒක මේ මෙහෙ විතර නෙවෙයි හැම සමස්තයකටම පොදු දෙයක් නේ නේද? ළමයි දෙන්නටම ඔබතුමී උගන්වව. ඔව් දෙන්නටම දෙන්නවා. හරි අධක්ෂ අධ්‍යාපනයේ කොහොමද ළමයි? හොඳයි දක්ෂයි. පාසල් ඉස්කෝලේ ඉන්නේ නැතුව ඉන්නේ නැහැ. මොකටවත් පාසල් එනවා. දැන් මෙයා 9 වසරට නේද වදේ? 9 වසර. मैं दो पाहा वसर लड़ दे मैं सरे मुखाद आए तो नहीं मुखाद करी क्या